YFM Lost on the Formula. නැත් අග දවාසි මල ගොතනු මැන ලන්නේ සංසාර සිහිනේ. මේ ගීතය මෑත කාලීනව මිනිස්සු මහ පුදුම විදිහට ආදරය කරපු ගීතයක්. ඒ වගේම මේ ගීතය ළඟ මිනිස්සු තමන්ගේ ජීවිත තමන්ට දැනෙන හැඟෙන විදිහට නතර කළා. අද මේ ගීතය නිර්මාණය කරපු සංගීතඥයත් එක්කයි YFM ලාසඳ පාමුල ඔබ මම කාලය ගෙවන්න සූදානම් වෙන්නේ. සම්මානනීය සංගීතවේදී අරුණ ගුණවර්ධනයන් අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝන්. අයිබෝන් ශ්‍රණන් මලි. කොහොමද මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ? සුපුරුදු පරිදි මගේ රැකියා කටයුතුයි සංගීත කටයුතුයි ගෙදර කටයුතුයි ඔක්කොම එක සාමාන්‍ය විදිහට යනවා. හරි, අරුණ ගුණවර්ධනයන් එක්ක අද අපි කතා කරන්න ලෑස්ති මියුසික් ගැන. විශේෂයෙන් මුලින්ම කියන්න ඕනේ මේ 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 ප්‍රෝග්‍රෑම් එකේදී මම තෝරා ගත්තේ සියලුම ගීත මගේ පරපුරේ සහ මට ටිකක් ජ්‍යෙෂ්ඨ සහ මට පස්සේ ආපු පරපුරේ සංගීතඥයන්ගේ ගීත. එහෙම වෙන්න හේතුව තමයි ඇත්තටම මම මේ අපිට පොඩි චෝදනාවක් තියෙනවා මේ පරපුරේ නිර්මාණ සිද්ධ වෙන්නේ නැහැ කියලා පොඩි චෝදනාවක් තියෙනවා. ඉතින් මට දැනිච්ච ගීත ටිකක් තෝරාගෙන මං හිතුවා නෑ එහෙම නෑ අපේ පරපුරේ ඉන්න හොඳ සංගීතඥයෝ ටිකක් කියලා පෙන්වන්න උවමනාවට තමයි ඇත්තටම මම මේ ගීත බොහොමයක් තෝරාගත්තේ. එමනම් අපි අරුණ ගුණවර්ධනයන් සංගීතවත් කරපු මේ අපූරු ගීතයත් එක්ක අද ලාසඳ පාමුල පටන් ගන්නවා. මේ ගීතයේ වචන ජානක සිරිවර්ධනයන්ගේ. එතකොට ගීතය ගායනා කරන්නේ WD අමරදේවයන් සමඟ කුමාරියා සිංහවංශ. Thank you.
සඳ දියෙන්නම් ඉඳිනු මැන සොඳුරේ අන්තාන අරණේ ආහස ගුගුරා අකුණු පුපුරා මගේ හිත වැන්ද බුණා. මේ ගීතය අපිට මුණගැහෙන්නේ අගපිපි මල් ටෙලිනාට්‍යයෙන්. ගීතය ලියන්නේ සුමිත්‍රා රාහුපත්. ගීතේ සංගීතවත් කරන්නේ නදීක ගුරුගේ. ගීතේ ගායනා කරන්නේ නන්දා මාලනිය. මේ ගීතේ තමයි ඔබේ පළමු තෝරා ගැනීම. මට වැඩියෙන්ම දැනිච්ච ගීතයක් තමයි මේ අහස ගුගුරා කියන ගීතය. ඒක අපේ සංගීතවත් කරන්නේ නදීක අයියා. නදීක අයියා කියන්නේ අපිට ජ්‍යෙෂ්ඨ සංගීත ශිල්පියෙක්. ඒත් අපේ පරපුරේ. මේ කම්බිනේෂන් එකට මම ගොඩක් කැමතියි. මොකද නන්ද මිස් බොහොම ලොකු චැලෙන්ජයක් කරන් තමයි මේ ගීතය ගායනා කරන්න ඇත්තේ. මොකද ඒ වෙනකොට නදීක අයියා ලොකුවට එළියට ඇවිල්ලා තිබ්බ සංගීතඥයෙක් නෙමෙයි. නමුත් මම හිතන්නේ අන්න ඒක තමයි විය යුත්තේ. ප්‍රවීණයින් නවක ශිල්පීන් සමග වැඩ කිරීම ඇතුලේ තමයි මේක රඳා පවතින්නේ කියන එක මම විශ්වාස කරනවා. ඉතින් මටත් ඒ වාසනාවම ලැබුණා. මගේ පළවෙනි ටෙලි නාට්‍ය ගීතේ නන්ද මිස් එක්කමයි මමත් කරේ. ඉතින් ඒ ආරම්භය ඇත්තටම හරි සුබයි. ගීතය ගැන කියනවනම් ඇත්තටම මේ ගීතය හරිම මේ ඔබ කිව්වා වගේ අගපිපිමල් කියන ටෙලි නාට්‍යයේ තේමා ගීතය. මේ ගීතයේ කෑල්ලක් නාට්‍ය ඕන තැනක අපිට වාදනය කරන්න පුළුවන් විදිහට බද්ධ වෙච්ච ගීතයක් මේක. මම දන්නේ තමන්ගේ සැමියා තමන් වාතෑර යනවා. අතෑර යන අවස්ථාවක ඇය ඒක බොහොම මේ දකින ස්වරූපය තමයි මේ වචන තුළ තියෙන සුමිත්‍රා රාහුපද්ද මෙතනගේ වචන තුළ. ඉතින් ඒක මෙතන ගායනා කරන්න වෙන සුදුසු හඬක් ලංකාවේ නැහැ. ඉතින් ඒක නන්දා මිස් ඉතාමත් අපූර්වට ගායනා කරලා තියෙනවා. මෙතන මේ ගීතය ගොඩාක්ම ඇහිලත් නැහැ. නමුත් පුද්ගලිකව මට මම මේක අහන්න ගත්තොත් මම ඇබ්බැහි වෙන ගතියක් තියෙනවා මේ ගීතයට. ඒ කියන්නේ එක දිගට කීප වාරයක් අහන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මම අතන තෝරාගත්ත මේ ගීතය මුලින්ම මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඔව්, අපි දැන් ඔබට ඊළඟට අහන්න දෙන්නේ මේ ගීතය නිර්මාණය කරපු නදීක ගුරුගේ මේ ගීතේ වර්ෂන් එකක් කියලා තියෙනවා. අපි ඒක පොඩි කොටසක් ඔබට අහන්න දෙන්න ලෑස්ති. එතකොට YouTube එකේ සර්ච් කරද්දි මේ ගීතේ තවත් හොඳ වර්ෂන් එකක් අපිට හම්බ වෙනවා. මේ වර්තමානිකයන් අතර ඉන්න බොහොම හොඳ පැහැදිලි හඬක් තියෙන අලුත් ගායන ශිල්පියෙකුගේ, සංගීතඥයෙකුගේ, නැත්නම් හොඳ වාදකයෙක් ඔහු, රුසිරු රූපසිංහගේ. ඔව් ඔව් ශ්‍යාමල, ඇත්තටම ඔබ මේ දැන් මේ මෙතෙන්ට ආවහම කිව්වහම මට මේ රුසිරුගෙත් වර්ෂන් එකක් තියෙනවා මේකේ කියලා කිව්වහම මට ඇත්තටම මේ මතක් වුණා එක සිද්ධියක්. මම මීට අවුරුදු 3කට විතර කලින් ඔස්ට්‍රේලියාවේ සංචාරයකට ගියා නන්ද මිස් එක්ක. මට එහෙම වාසනාවක් ලැබුණා. ඒ වගේම තව වාසනාවක් තමයි එතුමිය සමග මම එක අපි එක මගේ මිත්‍රයෙක්ගේ නිවසේ තමයි අපි හිටියේ.
ඒ ඉන්නකොට උදේවරුවක ඇත්තටම මම මේ YouTube සර්ච් කරලා මේ අන්දමිෂ්ට මේක අහන්න දුන්න ඔය රුසිරු රූපසිංහගේ කව වර්ෂන් එක. ඇය ඉතාම ආසාවෙන් අහන් ඉඳලා කිව්වා මේ බණ්ඩාරුන හරි ලස්සනට ගායනා කරනවා සහ එතුමිය බොහොම සතුටු වුණා ඒ වෙනස් සංගීත රේන්ජ්මෙන්ට් එකට. ඉතින් සුරුසිරු ගැනත් විශේෂයෙන් කියන්න ඕනේ. මම දැනේ මගේ ප්‍රසංගේත් ඔහු ගීත ගායනා කළා. මං ඔහුට අලුතෙන්ම නිර්මාණය කරපු ගීතයක්. ඉතින් බොහොම සුබ අනාගතයක් තියෙන තරුණයෙක්, ඒ වගේම හොඳ වාදකයෙක්, හොඳ සංගීත ශිල්පියෙක්. ඉතින් අපිට මං ඇත්තට මමත් පුද්ගලිකව ඒ වර්ෂන් එකත් සෑහෙන රස වින්දා. නදිගයගේ වර්ෂන් එකත් ඒ වගේමයි. මම හිතන ඒ කියන්නේ ඒක මමත් ගිමන් හරින ගීතේ කව වර්ෂන් එකක් කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක අපි සතුටට කරන දෙයක් මිසක් ඇත්තරම මේ වෙනත් දෙයක් බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙමෙයි. ඉතින් මම හැම වෙලේම විශ්වාස කරන්නේ, දැන් අපි කියමු, දැන් මං කිව්වා ඔය කලින් මේ ගීතයේ ස්ථානය ගත්තොත් ඒක අපි ස්ථානගත වෙන්නේ ටෙලිනාට්‍යයක් ඇතුලේ. ඒ තේමාවත් එක්ක බද්ධ වෙන ගීතේ හරියටම අපි විඳින්නේ නන්දමිස්ගේ හඬින්. ඒක තමයි හරිම තැන තියෙන ගීතේ. නමුත් කව වර්ෂන්ස් කියන ඒවා හැදෙන්නේ මිනිසුන්ගේ ආසාවට. ඉතින් මම හිතනවා මේ නිර්මාණය වෙච්ච කව වර්ෂන්ස් දෙකම මේ ගීතේ බොහොම අපූරු නිර්මාණ. හරි, එහෙමනම් අපි ගීතය අහමු. මේකේ ඔරිජිනල් එක ගායනා කරලා තිනේ අපි කලින් කිව්වා වගේ නන්දා මාලනිය. දැන් ඔබට අහන්න දෙන වර්ෂන් එක කව වර්ෂන් එකක් විදිහට ගායනා කරලා දෙන රුසිරු රූපසිංහ. ආහස ගුගුරා අකුණු පුපුරා සාගන්දොර මගේ හිමියනි නුඹට රිසිනම් යන්ට යන්නෙමි වසා ගන්දොර මගේ හිමියනි
පිට යන්නෙමි. වසාගන්දොර මගේ හිමියනි, නුඹට රිසිනම් යන්ට යන්නෙමි. YFM லாசந்தர் பாமொல ரிதுனு தென் ஜீவித்தே பூமா கந்துலு பிந்துவக்க தேபத்தக் உபமா ගෙහිනා ඒ කඳුළු පිඳුවට නමක් තියමුද ආදරේ කියලා. මේ ගීතය තමයි 2017 අවුරුද්දේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම සංගීත නිර්මාණයේ හැටියට සම්මානයට පාත්‍ර වෙන්නේ. මේ ගීතය සඳහා සංගීතය නිර්මාණය කරන්නේ අද අපිත් එක්ක කතා බහ කරන සම්මානනීය සංගීතවේදී අරුණ ගුණවර්ධනයන්. ශානවලි, මේක ඇත්තම නිර්මාණය වෙන මූලික වෙන්නේ මේ ගීත ගායනා කරන අනුෂ්ක අමදභාෂිනි. ඇය මම ගොඩක් කාලයක් තිස්සේ දන්නවා. එදා ඉඳලා ඇත්තටම මාත් එක්ක කතා බහ කරන, හැබැයි නිර්මාණයක් ගැන කතා කරේ නෑ. ඇය මමත් එක්ක මගේ නිර්මාණ ගැන කතා කරමින් සංගීත අධ්‍යයනය යෙදුණා ඒ කාලේ. ඊට පස්සේ ඇයට නිර්මාණයක් කරන්න ඕනේ කියලා කිව්වහම මං කිව්වා හොඳ පද රචනාවක් හොයාගන්න, අපි හොඳ සින්දුවක් කරමු කියලා. ඉතින් ඇය අමිල තේනුවර කියන ඒ අපේ පරපුරේ තවත් විශිෂ්ට පද රචකයෙක් අමිලට කතා කරලා මේ පද රචනාව ලියාගෙන මට එව්වා. ඇත්තටම කියනවා නම් මේක මට ලැබෙන අවස්ථාවේදී හිටියේ ගෙදරින් පිට. නමුත් කෙනෙක් බලාපොරොත්තුෙන් මං නිදහසේ හිටියේ, ඔළුවත් නිදහස්. නමුත් ඉන්ස්ට්‍රුමෙන්ට් ඇම්මකුත් මගේ අතේ තිබ්බේ නැහැ. මට වට්ස්ඇප් එකෙන් ෆොටෝ එකක් අරන් සින්දු එව්වහම මම මේ වචන ටික කොලේකට අරන් ලියාගෙන මූලික තනුව මේ කොලේ බලාගෙන ෆෝන් එකේ රෙකෝඩර් එකට මං රෙකෝඩ් කළා. එච්චර මේ ඒ පද රචනාව තුළ ගීතවත් බවක් තිබුණා. මං හිතන්නේ ඒක කොලේ බලාගෙන ටියුන් එකක් මූලික තනුවක් දාන්න පුළුවන් මට්ටමේ ඉතා විශිෂ්ට පද රචනාවක්, හරි ගීතවත් පද රචනාවක්. ඒ වගේ මනුෂ්කා ඉතාමත් අපූර්වට ගායනා කළා. ඒ වගේම මතක් කරන්න ඕනේ සුගත් හෙට්ටිආරච්චි තමයි මේකේ පියානෝ වාදනය කරේ, තිසර බණ්ඩාර වයලින් එක වාදනය කළේ, ධනංජය සෝම්සිරි සහ මහේන්ද්‍ර බස්කෝල් ගිටාර් සහ පර්කෂන්, සඳුරු ගමගේ. මේ සියලු දේවල් මම කියන්නේ මේ සම්මානයක් ලැබීමේදී ඔවුන් මේ ක්වලිටි එක ගැනත් මං හිතන හැටියට විනිශ්චය මණ්ඩලය සලකා බලන. ඉතින් ඒ සියලු දෙනාගේම දායකත්වයෙන් බිහිවෙච්ච ගීතයක් රිදුණු තැන් ජීවිතේ බොහොම. හරි, අපි ඊළඟට තෝරගන්නේ අමිල තේනුවර ලියපු ගීතයක්. අමිල මේ ගීතය ලියන්නේ සමනල සඳනිය සිනමා පටයට. එතකොට මේ ගීතය සංගීතවත් කරන්නේ අපි දූවිලි මිනිසා හැටියට හඳුන්වන පොළොන්නරුවේ ඉපදුණු දර්ශන රුවන්දිසා නායක අමරසිරි පීරිස් නම් විශිෂ්ට ගායන වේදයාගේ හඬින් තමයි මේ ගීතය හැඩවෙන්නේ. ඔව්, බොහොම ලස්සනට ශනල්මල්ලි ප්‍රවේශය ගත්තා. මම රිදුණු තැන් එකෙන් පස්සේ යන්න හොඳම විදිය තමයි මටත් සම්බන්ධ වෙලා එකි ගසහඬන කියන ගීතය. අමිල තේනුවර තමයි කථානායකය ඒ ගීත දෙකේම. එතකොට අමිලට පුළුවන් මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන පොදු අත්දැකීමක් ඉතාමත් සරලව වචන කීපයකින්කට ගොනු කරලා මිනිසුන්ව බොහොම අපූර්වට රිද්දලා මතක් කරලා ඉන්දවලා ඒ සින්දු අස්සවන්න. මං කලින් මගේ නිර්මාණය තුළත් අමිල ලියන්නේ රිදුණු තැන් ජීවිතේ බොමා. දැන් ඒ අත්දැකීම නැති මිනිස්සු මං හිතන්නේ මේ මිහිපිටම නැතුව ඇති, ලංකාවෙන්නේ මේ මිහිපිටම නැතුව ඇති. ඒ වගේම තමයි මේ ගීතයත්, මේ එකී ගසහඬන මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා කිව්වහම
ඒ අත්දැකීම පොදුයි මේ විශ්වයේ බොහොම දෙනකොට. ඉතින් ඒ අත්දැකීමත් එක්ක ඇත්තටම මුලින්ම මේ ගීතය අහන්න මිනිස්සු පෙළඹෙනවා. ඊට පස්සේ මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දර්ශන රුවන් දිසානායක කියන සංගීතඥයා ගැන. ඔහුත් මේ අපේ පරපුරේ මං කිව්වාගේ කලින් නදීගය වගේ මට කලින් ආපු මට ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක්. ඔහුගේම මේ තරම් සිව්මෙලෙද ගීතය ගැන මම බොහෝ වාරයක් කතා කරලා තියෙනවා. මම දකින විට ඒ ගීතය තමයි ලංකාවේ සංගීතය අපි වෙනත් පැත්තකට යනකොට හරෝපු ගීතය කියලා. ඒ වගේම මේ ගීතය ඉතා විශිෂ්ට නිර්මාණයක්. ඒ වගේම අපි අපේ ලංකාව පිනට පහළ වෙච්ච මහා හඬක් තමයි අමරසිරි පීරිස් මහත්මයා ගේ හඬ. ඉතින් මේ තුන්දෙනාගේම එකතුෙන් බිහිවෙච්ච මේ අපූර්ව නිර්මාණය මම හිතන්නේ පහුගිය දශකය තුළ හිතන්නේ වැඩියෙන්ම ජනප්‍රිය වෙච්ච ගීත 10 ඇතුළට ගත්තොත් සියලුම දෙනා අතර, මං කියන්නේ සම්භාව්‍ය සංගීතය අහන, සරල සංගීතය අහන වේවා, ඕනෑම සංගීතයක් අහන සංගීත ප්‍රජාව ඇතුළේ නිකන් අපි රිසර්ච් එකක් කළොත් මේ ගීතය මං හිතන්නේ ගොඩක් වෙලාවට ඒ 10 ඇතුළට එනවා කියලා. හරි, මේ ගීතය නිසා හොඳම ගායකයා විදිහට 2013 වර්ෂයේ අමරසිරි පීරිස් පිදුම් ලබනවා, සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වගේම තමයි අමරසිරි පීරිස් නම් ඒ විශිෂ්ට ගායන වේදියාගේ මේ සිනමා ගායනාවන් පිළිබඳව කතා කරද්දී ඔහු ගයපු සෑම ගීතයක් වගේම කුමන හෝ සම්මානවලක සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා එදා ඉඳලා මේ දක්වාම. එමනම් අපි සමනල සඳනියෙන් හොරාගත්තු මේ ගීතය අද ලාසඳ පාමුල ඔබට අහන්න දෙනවා. මේ අමරසිරි පීරිස්. ගසහනන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරන මට මගේ නොවන මගේම ආදරයක් මැදියම් මහර අදටත් උතයි ගිලෙනවා නින්දෙන් නැහැරි කළුවරේම යලි සොයනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා සිදා සුව නොවෙන සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උලනු බැරි තැන උණු කඳුළුම වගුරු වෙනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා YFM Lasanda Pamola අද ලාසඳ පාවුල කතාබහ ගලාගෙන යන්නේ වර්තමාන පරපුරේ අපිට මුණගැහෙන විශිෂ්ට සංගීතඥයෙක් වන අරුණ ගුණවර්ධනයන් සමග. ඔහු අද තෝරාගත්ත ගීත කුලකය ඔහු තෝරගන්නේ සංගීත ශිල්පීන් අරබයා, විශේෂයෙන්ම මේ පරපුරේ අපිට මුණගැහෙන සංගීත ශිල්පීන් විසින් සංගීතවත් කරපු ගීත තමයි තෝරගෙන තියෙන්නේ. ඊළඟටත් අපි තෝරගන්නේ චිත්‍රපට ගීතයක්. ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරපු ආදරණීය කතාවක් චිත්‍රපටයෙන් තමයි අපිට මේ ගීතේ මුණගැහෙන්නේ. ගීතේ සංගීතවත් කරන්නේ උදාර සමරවීර, ගීතේ වචන නිලාර් එන් කාසිම්. ඔව්, අපිට අහිමිලා ගියා පොඩි කමර්ෂල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් ලංකාවේ පහුගිය වකවානුව තුළ. අපි කියමු ඒ තරුණයන් සඳහා නිර්මාණය වෙන රොමෑන්ටික් තේමාවන් එක්ක නිපද වෙන චිත්‍රපටි වල අඩුවක් පැවති කාලෙක ඇත්තරම ප්‍රියන්ත අයියා ඇවිල්ලා චිත්‍රපටි මාලාවක් කරගෙන යනවා තරුණයන්ගේ රසවින්දනය වෙනුවෙන්. ඒ නිර්මාණ වලින් ආදරණීය කතාවක් බොහොම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්. ඒකේ සංගීතවත් කරන්නේ උදාර සමරවීර. මේකේ මේ චිත්‍රපටය තුළම ඉතාම ලස්සන ගීත කීපයක්ම තියෙනවා. ඒකින් මම පුද්ගලිකව ආසයි මේ අහසින් එහා කියන ගීතයට. ඒකේ මේ ඊයේ පෙරේද මෙතන නිලාර් එන් කාසිම් මහත්මයාගේ ප්‍රසංගයක් පැවැත්වුණා. ඒකෙදිත් දෙවනියට ගායනා වුණේ මේ ගීතය. නිලාර් අයියාගේ විශේෂයෙන් මම කැමති ඔහුගේ යුග ගීත රචනාවලට නිලාර් අයියා විසින් රචනා කරපු ඉතාමත් රොමෑන්ටික්, ඉතාමත් ප්‍රේමණීය පද රචනාවක්. අපේ කාලේ ඉතාමත් දක්ෂ සංගීතඥයෙක් වෙන උදාර සමරවීර අතින් මේක සංගීතවත් වෙන්නේ. කසුන් කල්හාර සහ උරේෂ රවිහාරි කියන්නේ වදන චිත්‍රපටි සංගීතය ඇතුළේ අද නැතුම බැරි හඬවල් දෙකක්. කසුන් බොහොම අපූර්වට ගායනා කරන බොහොම ගැඹුරු හඬක්, ස්ක්‍රීන් වොයිස් එකක්. ජෝතිපාල මහත්මයාගෙන් පසුව අපිට තිබ්බ හිස්තනක් ඇතුළේ මේ හිස්තනක් පුරවපු ගායකයා තමයි කසුන් කල්හාර. ඒ වගේ මුරේෂත් ස්ක්‍රීන් වොයිස් එකක්. ඉතින් මේ දෙදෙනා ඒ රූපරාමු වලට ඉතාම සරිලන ආකාරයෙන් ඉතාම සාධාරණයක් වෙන විදිහට ඒක ඉතාමත් ප්‍රේමාණිතව ගායනා කරනවා. ඉතින් ඒක නිසා මම තෝරාගත්ත මේ ගීතය පුද්ගලිකව මම හරි කැමති ගීතයක්. වගේම මම මට මතකයි මං උදාහරණට මේක මම ගායනත් කරන්න කැමති ගීතයක්. මේක කියන්නේ ගෙදර ඉන්න ගමන් නිකන් ගිටාර් එක ගහලා පොඩි කොටසක් කියමුද? අහසින්නේහා තරුමන්දේකේ පියමන්නදෙන් විහඟ කුලෙසින් අහසින්නේහා සිහිනයතිකේ පියමන්නනම් ආසයි ඉතින් අහසින්නේහා තරුමන්දිගේ පියබන්නදෙන් විහඟ කුලෙසින් කලමමින් හැගුමන්නේමි ඔත්චම් කලේ කවදාකෝ නොදැනුනු ලෙසින් අදගී පොතේ
අද අපේ කතාබහ ගලාගෙන යන්නේ සංගීතවේදී අරුණ ගුණවර්ධනයන් සමඟ. ඔහු ඊළඟට තෝරගන්න ගීතය නිර්මාණය කරන්නේ, සංගීතවත් කරන්නේ ඒත් සම්මානනීය සංගීතවේදියෙක් දර්ශන වික්‍රමතුංග. මේ ගීතයේ වචන බණ්ඩාර බිලිකැටමුල්ලගේ, ගීත ගායනා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්කණේ. ඔව්, දර්ශන වික්‍රමතුංග කියන්නෙත් මම හිතන්නේ අපේ පරපුරේ අපි කැමති සංගීතය, අපි කැමති ගීතය ඉස්සරහට ගෙනියන්න සෑහෙන වෙහෙසක් දරන සංගීත ශිල්පියෙක්. ඉතින් අපි මම දර්ශනගේ නිර්මාණ බොහොමයකට කැමති නිර්මාණය කරන. ඇත්තටම ඔහුට ලොකු පරාසයකින් ගීත නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ගීතය තමයි මම හිතන්නේ මම දර්ශනගේ වැඩියෙන්ම කැමති ගීතය ඒ සංගීත භාවිතාවට. දර්ශන දන්නව මම ඔහුගේ කැමති ගීත ස්ටයිල් එක. ගොඩක් කලාට දර්ශන ඒ වගේ සින්දුවක් කරනවා. දර්ශන මට එවනවා මේ උඹ කැමති ටයිප්ේ සින්දුව පොඩ අහපන් කියලා. ඉතින් ඒ වගේ අපි බොහොම සමීපව ආශ්‍රය කරනවා මේ සියලුම සංගීත ශිල්පීන්. ඉතින් බණ්ඩාර බෙලිකැටි මුල්ල කියන්නේ ලංකාවේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි, ඔඩොහා රාජ්‍යයේ ජීවත් වෙන්නේ. ඉතින් බණ්ඩාර අයියත් ගීත බොහොම කීපය නිර්මාණය කරලා තියෙන්නේ. මමත් එක්ක බණ්ඩාරයා නිර්මාණය කළා ගීතයක් වික්‍රමරත්නායකයන් සඳහා. ඒ වගේම මේ ගීතය සහ සව ගීත 10කට අඩු ප්‍රමාණයක් තමයි ඔහු නිර්මාණය කළා තියෙන්නේ. ඔහුගේ පද ඉතාමත් ප්‍රේමණීයයි. මම ශනල් බොහොම කැමති මේ ප්‍රේමණීය පද රචනාවලට. ගොඩක් මගේ මම නිර්මාණය කරපු ගීත තුලත් තියෙන්නේ ඒ වගේ බොහොම රොමෑන්ටික් පද රචනා තමයි බහුතරයක්. එතකොට බණ්ඩාර බෙලිකැටි මුල්ලයන් රචනා කරපු මේ ගීතය, ඒ ප්‍රේමණීය ගීතය ගයන්න මං හිතන්නේ මීට වැඩිය ප්‍රේමණීය හඬක් නැහැ. අපි අපේ 16 පටන් ගත්තා අපි ටීනේජ් කියලා කියන්නේ ටීනේජ් කාලේ අපි වැඩියෙන්ම ඇහුවේ දිවුල්ගනේ මහත්මයාගේ ගීත. ප්‍රේමයේ අස්වැන්නගේ නෙලාගේ පැලට ගන්න සුළඟ නුඹ වගේ, ඒ වගේ අතිශය රමණීය අතිශය ප්‍රේමාන්විත ගීත වලින් තමයි අපේ ටීනේජ් අවධිය සහ තරුණ අවධිය පෝෂණය වුණේ. ඉතින් මේ ගීතය මෑතකදී දිවුල්ගනේ මහත්මයා ඉතින් ගායනා කරපු ගීතයක්. ඉතින් තවමත් ඒ ප්‍රේමණීය බව කිසිම අඩුවක් නැහැ. මම ඉතින් ජනප්‍රිය වෙච්ච ගීතයක් එතුමන්ගේ. ඉතින් අපි මේ ගීතය අහල බලමු. මේ කරුණාරත්න දිවුල්ගනේ. නුඹට දෙන්නම් පිණි පඳුරු මමම ගන්නම්. ප්‍රේමයේ වරදක් කළ ඒ දුකත් මමම ගන්නම්. ඉඳහින්න නුඹට හැකිනම් Thank you.
දිනක් නෑර දවසක් සිනහසේ අරුත සෙව්වත් මට ලියා ගන්න බැරි වුණ නුඹ මහද මියුරු කවියක් නුඹ මහද මියුරු කවියක් සඳ මඬල නුඹට දෙන්නම් දිනි කඳුරු මමම ගන්නම් ප්‍රේමයේ වරදකද ඒ දුකක් මමම ගන්නම් ඉනහින්න නුඹට හැකිනම් නැතිව ගෙවුණු දවසක් මට මහා දිගම නපුරක් ජීවිතේ පුදුම ගමනක් ප්‍රේමයත් ගැඹුරු රිතුමක් ප්‍රේමයත් ගැඹුරු රිතුමක් අඳ මඬල නුඹට දෙන්නම් විනි කඳුළු මමම ගන්නම් ප්‍රේමයේ වරද කළ ඒ දුකත් මමම ගන්නම් ඉනහින්න නුඹට හැකිනම් YFM Last and Formula අරුණ ගුණවර්ධනයන් කියන්නේ ලොකු පරාසයක් තියෙන සංගීතඥයෙක්. ඔහු විටක අමරදේවයන්ට ගීතයක් නිර්මාණය කරනවා. තවත් විටක නන්දා මාලිනියට, වික්ටර් රත්නායකයන්ට. ඊට පස්සේ අපිට මුණ ගැහෙනවා ඔහු අමරසිරි පීරිස්ට ගීත නිර්මාණය කරනවා. ඒ වගේම චිත්‍රාල් සෝමපාල වැනි රොක් මියුසික් කරන අයට ගීත නිර්මාණය කරනවා. ඊට පස්සේ අපේ මිහිඳු ආරියරත්න වගේ අලුත් පරම්පරාවේ ඒත් රොක් ස්ටයිල් එකට සිංදු කියන අයටත් අරුණ ගුණවර්ධනයන් තමන්ගේ සංගීත භාවිතාව යොදාගනිමින් නිර්මාණ කරන. කොහොමද මේ හැම පරපුරක්ම තමන්ගේ මියුසික් වලින් දමනය කරන්නේ? මං හිතන්නේ මම අහපු කරපු දේවල් එක්ක තමයි. ඒ කියන්නේ ඒකට මගේ බෑක්ග්‍රවුන්ඩ් එක බලපාන්න නැති, මගේ අධ්‍යාපනය බලපාන්න නැති, සියලු දේවල් බලපාන්න නැති. මං හැමදාම කියනවා අම්මා මගේ සංගීත පියානෝ වාදන ශිල්පිනියක්, හොඳින් බටේර සංගීතය මේ වාදනය කරනවා. ඉතින් මට පොඩි කාලේ ඉඳලා ඒ සංගීතය ඇහෙනවා. හැබැයි අම්මා මට අහන්න දෙන සංගීතය වෙනස්. අම්මා අහන්න දෙන්නේ අමරදේවයන්ගේ, සුනිල් එදිරිසිංහයන්ගේ ගීත. ඒ අතරතුර අම්මට ගෙනත් දිල තියෙනවා රෝකාන්ත ගුණතිලකයන්ගේ බඹර පහස කැසට් එක. අම්මගේ තිබ්බ බෝඩි රැඩිකල් ගති ලක්ෂණ. ඒ කියන්නේ හැම සංගීතයක්ම අදටත් අම්ම මිහිඳුගේ ෆෑන් කෙනෙක්, අම්ම චිත්‍රාලයගේ ෆෑන් කෙනෙක්. රොක් සංගීතය ඇතුළේ අම්මගේ රසංගීතාවේ තියෙනවා. ඉතින් මම දන්නේ ඒ ජාන මට පිහිටන්න ඇති. හරි, ඊළඟට තෝරගන්නෙත් සම්මානනීය ගීපද රචකයෙක් ලියපු පුරු ගීතයක් අසංකරුවන් සාගර. මේ ගීතේ සංගීතවත් කරන්නේ චානක ෆොන්සේකා. මම හිතන්නේ මේක එහෙම වැඩි ඇහිලම නැති වගේ ගීතයක්. අසංකරුවන් සාගර කියන්නේ එතන අවුරුදු කීපයක් තිස්සේ සම්මාන නියෝජනය කරන, සම්මාන ගන්න ඒ එතනම ඉන්න සම්මානනීය පද රචකයෙක්. මං ඔහුගේ ගීත අතරින් මං කැමතිම ගීතය මොකක්ද කියලා හෝ මේ රැංගුණාවේ කියන ගීතය. ඇත්තම කතන්දරය කියනවා නම් මේ ගීතය මුලින්ම සංගීතවත් කරන්න දුන්නේ මට.
නමුත් මේ ආකෘතිය ඇතුළේ මට හිතුණා මට වැඩිය මේ ගීතයට සාධාරණයක් කරන්න පුළුවන් කෙනෙක් තමයි ජානක ෆොන්සේකා කියන්නේ කියලා. මොකද ජානක අයියා ඊට කලින් අසංකර අයියත් එක්ක ගීත දෙකක් නිර්මාණය කරලා තිබ්බා, ලිහිණියක්කේ සහ ගජමන් පුවත කියන, මට මතක හැටියට ඒ ගීත දෙක. ඒ ගීත දෙක ඉතාමත් විශිෂ්ට සංගීත නිර්මාණ මේ ගීතය වගේම. ඉතින් මම ඇත්තරම ජානක අසංකයට යෝජනා කළා මේක අපි ජානකයට සංගීතවත් කරන්න දෙමු කියලා. මේක ඇතුලේ කියවෙන්නේ පතලක් ඇතුලේ මිය යන පියා ගැන අඳුනාවකින් කියන දුවෙක්ගේ අඳුනාවක් ඇත්තටම මේක ඇතුලේ තියෙන්නේ. මේකේ මේ ඇතුලේ කියවෙන මේ සමහර පද අන්තිම විශේෂයෙන් අන්තිම මේ වසකේ කියවෙන පද රචනාව ඇතුලේ ඇත්තරම අපිට ඇස් වලට කඳුළු එනවාමයි. මම දන්නේ මට ඒක අහන්න බෑ ඒක මේ ඒ ඒ ඒ හැඟීම නැතුව ඒ විශේෂයෙන් ඒ එහෙම ඒ හැඟීම් මතුවෙන්න ජානක ෆොන්සේකා මේක ඇතුලේ පාවිච්චි කළ දෙන සංගීත විධික්‍රම, ජන සංගීතය, බටහිර සංගීතය, රාගතාරි සංගීතය, මේ තුනේම සංකලනයක් එක්ක ඔහු අපූරු සංගීත නිර්මාණයක් කරනවා මේ ගීතය. පද රචනාවේ තියෙන ඒ වියෝව, ඒ පද රචනාවේ තියෙන නියම හැඟීම එළියට ගන්න නවක ගායක ශිල්පිනියක් තමයි ලක්ෂණා ලක්මිනි. අය මේ තේරුම, මේ අර්ථය, හැඟීම, ඒ මූඩ් එක, සියලු දේවල් ඉතාමත් හොඳින් ග්‍රහණය කරගෙන ඉතාමත් අසීරු මේ ගීතය ගායනා කරන්න, එහෙම ලේසියෙන් ගායනා කරන්න පුළුවන් ගීතයකුත් නෙමෙයි. ඉතින් එයත් ඒ ගීතයට 100%ක් සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. ඉර හැංගුණාවේ කියන ගීතය මම හිතන්නේ මම පුද්ගලිකව දාගෙන අහන්න කැමති ගීතයක්. අපි එහෙනම් ඔබේ පුද්ගලිකත්වය විවර කරනවා මේ වෙලාවේ ලාසඳ පාමුලේ ඉන්න අයට අහන්න මේ ලක්ෂණා ලක්මිනි. Oh, my God.
කරන් කිබුණා ඉර හැංගුණා ඝන අන්ධකාරේ මං මුලාවේ පතල් සමනුලත් කරුණා කරන්නේ කළු ගඟේ සිලි සිලිය වාගේ ආදරේ උල්පත සිඳි තිබුණා හැංගි එමු අප
සිතේ පවුරු රසින් හන්දා මලකුත් තිබුණා හැඟුමන් හංගා ඒ හඳුනාගත් පඹරි කුරින්ගා වැකුළුයනේ දොරගුළු බින්දා පෙම රසයි රසයි රසින් හඳා රසින් හඳා. 2000න් පස්සේ ජනප්‍රිය ධාරාවේ ගීත ලියන ගීතපද රචකාවියන් අපිට මුණගැහෙන්නේ අඩුවෙනේ අතර 2000න් පස්සේ විශේෂයෙන්ම 2003 2004 වෙනකොට අපිට ආරාධනායක නායක මුණගැහෙනවා. එකින් පස්සේ අපිට ජනප්‍රිය ධාරාවේ ගීත ලියන ගීතපද රචකාවියක් මුණගැහුණා නම් ඒ රචිතාවාකිෂ්ඨ. එතකොට රචිත ලියපු රචිතගේ ආදරණීය සැමියා සංගීතවත් කරපු ගීතයක් අපි තෝරගන්නේ සහ මේ ආත්මා යලි මතුණු ගීත කීපය අතර තියෙන ගීතයක්. ආත්මාය නැවත ආත්මයක් ලැබුණා මේ ගීතයත් සවතිලින එක කරන ගීත කීපයක්කුත් නිසා. මුලින්ම මේ මෙතිලින රුහුණුගේ කියන නම මම දකින්නේ එක්තරා ටෙලි නාට්‍යයක නිරෝෂක්ක ගායනා කරපු ගීතයක්ක ඉතා ලස්සන ගීතය. මට ඒ ගීතය මතක නෑ, නමුත් මට හොඳට මතකයි ඒක මම හොඳට බැලුවා කවුද මේක මියුසික් කරලා තියෙන්නේ කියලා. එතකොට තමයි මට මේ මෙතිලින රුහුණුගේ කියන නම මගේ මුලින්ම මේ මට හම්බෙන්නේ. ඊට පස්සේ ආයේ මේ පෙනෙන නොපෙනෙන කියන ගීතය එක තිලිනගේ සංගීත ආකෘතිය සහ ඔහු නිර්මාණය කරන ආකාරය ගැන මට ඇත්තටම ලොකු සතුටක් ඇතිවෙනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන සංගීතයම නැතුව අපිට ඇහිච්ච ඒ දක්වා පැවතගෙන මාපු සංගීතය නැතුව ඔහු වෙනත් ශෛලියක් වෙනත් ආකෘතියක් ඇතුලේ තමන්ගේ නිර්මාණ කරමින් යන ගමනක් තියෙන්නේ. ඉතින් තිලිනත් අපිට අනාගතයේ හොඳ නිර්මාණ දායක කරයි කියන මම බලාපොරොත්තු වෙන සංගීත ශිල්පී. තිලිනගේ මම කැමතිම ගීතය මේක. ඉතින් මං හිතනවා රචිතා වාකිෂ් මැදන උන් දෙදෙනාට බොහොම ලේසි නිර්මාණ කරන්න, ගෙදරම ඉඳගෙන එකම වහලක් යට සියලු දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් තිලනත් සුභපතන ඔහුටත් මං හිතනවා තව ලස්සන නිර්මාණකරන්න ශක්තිය ලැබෙයි කියලා. ඉතින් අපි මේ ගීතය අහම ආත්මය මෙතන. ආත්මා ලියනගේ කියන්නේ ඒක එක්තරා ආකාරයක එක කාලික සුපර් ස්ටාර් කෙනෙක් වගේ නුගේ ලෙජන්ඩ් එකක්. ඔව් පොඩි ඔව් ඒක එක කාලයක් නිකන් තිබ්බා නිකන් ආත්මා ලියනගේ කියන එක චරිතයක් වෙලා හිටියා. ඉතින් අදටත් ඒ ගීත මම හිතන්නේ ඇහෙන ඕනම තැනක අපි මුමුණෙනවා. අපි ඒවා නිකන් ඒ මතකයන් එක්ක අපි ආයෙ ඉඳගෙන අහනවා. එළිය තමරා කියන්නේ මං හිතන්නේ කවදාවත් මැරෙන්නේ නැති ගීතය. ඉතින් ඒ හඬේ ඒ නියම පරාසය තේරුම් අරගෙන ඒ නියම හැඟීම් දනවන්න පුළුවන් කොටස තෝරාගෙන නිර්මාණයේ චපුරු නිර්මාණයක් තමයි මේක. අපි හමු මේ ආත්මාලීනගේ. පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ළඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාදරෙන් මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා හඬන හිනෙන නුඹේ උරහිසේ තිබුණා ඇත්තමයි නුඹ අහසක් වගේ මයි හිතුණා
නොපෙනෙන දුරක ඉඳන් නුඹ හැවිත් හිත ළඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාදරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාදරෙන් ආයෙමත් නාදරෙන් YFM Last and the Palmola අද ලාසඳ පාමුල අපිත් එක්ක කතා බහ කරන්නේ අරුණ ගුණවර්ධන මහත්මයා. ඔහු විශේෂයෙන්ම මේ සංගීතඥ නර්මයා තමයි තමන්ගේ කතා බහ අරගෙන යන්නේ. ඊළඟ ගීතය අපි තෝරගන්නේ වර්තමාන පරම්පරාවේ සජිත් වී චතුරංග. එතකොට ඔහු අතින් ලියවුණු විශිෂ්ටතම ගීතය හැටියට තමයි අපිට මේ ගීතය හඳුනගන්න පුළුවන් වෙන්නේ. ස්පන්දන ෆිල්ම් එක වෙනුවෙන් තමයි මේ ගීතය ඔහු ලියන්නේ. කීර්ති පැස්කෝල් නම් විශිෂ්ට ගායන ශිල්පියා සංගීතඥ ගායනා කරන තව දවසක්. ඔව් මදනේ රදිෂ්වන්ද බෝනගේ මියුසික්. රදිෂ්වන්ද බෝනගේ. ඔව් මදනේ කීර්ති අයියගේ මෑත කාලේ මං අහපු ලස්සනම ගීතය මොකද්ද කියලා හොත් තව දවසක් තමයි මගේ තෝරා ගැනීම. අම්මන් අර කලින් ගීතයේදී කිව්වා වගේම කීර්ති අයියගේ රහම හඬ පරාසය තෝරාගෙන ඌට ගායනා රහටම ගායනා කළ හැකි කොටස් සහ ඌ ගායනා කරන අපි කියමු ස්ටයිල් එකක් තියෙනවනේ කීර්තිය ගායනා කරන ඒවා හොඳට හඳුනාගෙන කරපු ඉතාමත් මිහිරි තනුවක් තමයි මේක අප තව දවසක් කියන ගීතය. සජිත් ගැන මම කියන මම ඇත්ත වශයෙන්ම කියනවනම් මේ අද දවස තුලම පද රචනාවල් වලට මූලිකත්වය දෙන්නේ බොහොම කීපයක විතරයි. මං මූලිකත්වය දෙන්නේ සංගීත අධ්‍යක්ෂණයට. මොකද මම සංගීත ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක්. මගේ කොහොමත් ගීතයක් ඇහුවම මගේ මුලින්ම ඔළුවේ යන්නේ මේ සංගීත අධ්‍යක්ෂණයට. ඉතින් සජිත්ගේත් ලස්සන සරල බොහොම ප්‍රේමණීය පද රචනාවක් මහින්ද රදීෂ් ඉතා අපූර්වට කරපු නිර්මාණයක්. මේ ගීත ඇතුලේ තියෙන්නේ ශ්‍රීනාල් මල්ලි මේ ගීත අපිට මුමුණන්න පුළුවන් ගීත. දැන් ගීතය යනකොට අපි ඒක කියනවා කියන්නේ අපි ඒක ආදරෙන් වැළඳගෙන තියෙනවා. ඊළඟට අපිට ඒ ගීතය ඕන තැනක ඉඳගෙන මේ ගිටාර එකක් හරි පියානෝ එකක් හරි ගහලා ඒ මුකුත්ම නැතත් ඒ ගීතය අපිට කට්ටයක් එකතුලා කියන්න පුළුවන් කියන්නේ අන්න ඒ ගීත තමයි අපි මේ කාලයක් පවතින ගීත කියලා කියන්නේ. දැන් අපි හැම වෙලෙම කතා කරනවා මේ 70-80 දශක වල නිර්මාණය වෙච්ච ගීත ඒවා මැරෙන්නේ නැහැ. අපි අදටත් ඒ ගීත අහනවා, ඒ ගීත අදටත් රස විඳිනවා. තැනකදී හම්බුනහම කියන්නේ ඒවා, රියැලිටි තරඟවලදී කියන්නේ ඒවා. හැබැයි මේ වර්තමාන පරපුර අතනුත් ඒ වගේ නිර්මාණ බිහි වෙලා තියෙනවා. දැන් මම මේ අද තෝරාගත්ත ගීත සියලුම ගීත මේ එකක් දෙකක් ඇරෙන්න මම හිතන්නේ ඒ සියලුම ගීත මිනිස්සු අතරට ගියපු කාලයක් තිස්සේම දැන් තව දවසක් ගීතය පවා දැන් ටික කාලෙකට කලින් නිර්මාණය වෙච්ච ගීතයක්. ඉතින් ඒවා කාලයක් පවතින ගීත. ඉතින් මම හිතන්නේ එවැනි නිර්මාණයක් හැටියට තමයි මේ තව දවසක් ගීතයත් මම දකින්නේ. අපි අහමු මං ආස සින්දුවක්, බොහොම ප්‍රේමාන්විත ගීතයක්. තව දවසක් හමු වේ ඉඹුමි භවේ, එක සැරයක් දුටුවත් ඇති දේ සුභේ. ඔබ වෙනුවෙන් හැඳුව තරම් කියන්න හිංසරේ. තව දවසක් හමු වේ ඉඹුමි භවේ. Thank you.
මද පවනි මුසුකිරුවේ යළි නොරෙන මතක අපේ නිදි පෙදුරේ ගෙවෙන පැයේ සිහිකිරුවා සුවඳ ඔබේ ජීවිතේ පාළුයි මගේ තව දවසක් හමුවී ඉමුමේ භවේ එක සැරයක් දුටුවත් ඇති දැසුවේ පිපෙන සඳේ දුක වැදලා ලුවත අපේ කිරි සයුරේ මුතු පතුලේ සැඟව ගියා මැනික මගේ ආදරේ ගියක් වගේ තව දවසක් හමු වී ඉමුමී භවේ එක සැරයක් දුටුවත් ඇති දැසුවේ ඔබ වෙනුවෙන් හැඳුව තරම් කියන්න හින් සැරේ තව දවසක් හමුවේ අපි කතාබහ කලාගෙන යන අරුණ ගුණවර්ධනයන් සමග දැන් අරේ අපි මියුසික් ගැන කතා කරා. විශේෂම ඔබ කැමති සංගීත අධ්‍යක්ෂණයන්, එතකොට ගීත ගැන කතා කරා. කොහොමද ඔබේ සංගීත ගමන පටන් ගන්නේ? චුට්ටක් ඉතිහාසයට අපි දුවලා ගියොත් කොයි වකවානුවේද ඔබ ශේෂ්ත්‍රයට එන්නේ? ඔව්, මම පොඩි කාලේ නම් ගෙදර සංගීත වටපිටාවක් තිබ්බා. මම හිතනවා මගේ මේ අම්මගෙන් ලැබුණ අවකාශය සහ පාසලේ, මම පාසල් ගියේ බණ්ඩාරනායක විද්‍යාලයේ ගම්පහ. ඒ විද්‍යාලයේ මියුසික් ටීචර්ස්ලා තුෂාර මිස්, ශ්‍රීම මිස්, එවාගේම යමුනා මිස්, ශාන්ත මිස්, මේ හැසියලුම ගුරුවරුන්ගේ ආභාෂය දැනුම මට ලැබුණා. ඊට පස්සේ මම මෙතන 2004-98 මම ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලය ඇතුළත මම හිතනවා මම මුලින්ම ගීත කීපයක් නිර්මාණය කළා. ඒ කරපු පළවෙනිම නිර්මාණය YFM එකටත් ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ අපි අපේ හැඟුම් හඳුනා කියලා ගීතයක් මම නිර්මාණය කළා සංගීත් වික්‍රමසිංහ අයියාගේ ස්ටුඩියෝ එකේ. පොඩි කොටසක් කියන්න පුළුවන්ද මතකද වචන? අපි අපේ හැඟුම් හඳුනා කිති කැවි තෙනෙත් වැසුනා සුසුමන් මැදින් නැගෙන අපගේ හද බිඳුම ඔබට මට ඇසුණා. අපි අපේ හැඳුම් හඳුනා කිති කැවි තෙනෙත් වැසුණා නැගෙනා අපගේ හද
වෙනුම ඔබට මට ඇසුනා. අපි අපේ හැඟුම් හඳුනා කිති කැවි කරින් වැසුනා. අපගේ හද බිඳුම ඔබට මට ඇසුනා. මේ ගීතය තමයි මුලින්ම මම නිර්මාණය කළේ. මුලින්ම කියනවනේ මගේ ගීතයක් මුලින්ම වාදනය වුණේ YFM ආයතනේ. ඉතින් ලොකු සතුටක් තියෙනවා. ඉතින් මේ ඒ නිර්මාණය කළා. ඊට පස්සේ මම දයන්නයි ආව හම්බ වෙනවා. දයන්නයත් එක්ක නිර්මාණ කීපයක් කරලා 2010 වසරේ තමයි මම මුලින්ම වැඩේ පත්තු වෙන්නේ. ඔව් හරියටම කිව්වා. හරි, අපි ඊළඟට තෝරගන්නේ කසුන් කල්හාර ගායපු බොහොම ලස්සන ගීතයක්. ඔහුම තමයි සංගීතවත් කරන්නේ. එතකොට මේ ගීතය ලියන්නේ සංජය ආපා සෙනවිරත්න. කසුන්ගේ ඇල්බම් එකක් ආවා රොමැන්ටික් ඔපෙරාව කියලා. මේකේ ආපු ලස්සන ගීතයක් රෑ හසින්. මම දන්නේ මේකත් අර ඇබ්බැහි වෙන සුළු ගීතයක්. සංජය ආපා කියන්නේ මදනේ ඔය ගීත ගොඩක් ලියලා නැහැ. ලියලා තියෙන ගීත ටික ලියලා තියෙනවා මං හිතන්නේ හදවත ඇතුළටම මේ පසාරු කරගෙන යන්න. ඒ වගේම දැන් මම අද කතා කරන්නේ සංගීතඥයෝ ගැන. අපේ පරපුරේ ඉතින් ඒ අපේ පරපුරේ ඉදිරියෙම ඉන්න සංගීතඥයෙක් තමයි නත් කසුන් කල්හාර කියන්නේ. කසුන් එක්තරා කාලයක හැදුවා පොඩි ට්‍රෙන්ඩ් එකක්. ඔහු නිර්මාණ කරන්න පටන් අරගෙන ඒක නිකන් පොඩි මොකක්ද ඒකට කියන්නේ රැල්ලක් වගේ කසුන්ගෙන් හැමෝම සින්දු හදාගන්න ගියා. ඒ හැදෙන හැම සින්දුවම බොහොම ලස්සන වුණා. ඉතින් එහෙම කාලයක් ලංකාවේ තිබ්බා. දැන් පොඩ්ඩක් කසුන් කම්මැලි වෙලාද කියලා මට නිකන් හිතෙනවා. ඔහුගේ අලුත් ඔහු නිර්මාණය කරන, මොකද ඔහු මෑතකදී මං ඇහුව නන්දා මාලිනියන්ට නිර්මාණය කරපු හරි අපූරු සංගීත කෘතියක්. ඔහු සංගීත අධ්‍යක්ෂණය කරපු මදන මේ සංගීත ශාස්ත්‍රයේ පැවැත්ම වෙනුවෙන් මදන කසුන් දිගටම නිර්මාණ කළ යුතුයි කියන තැන මම ඉන්නවා. කසුන්ගේ හොඳම කාලේ නිර්මාණය වෙච්ච අතිශය සාර්ථක ගීතයක්. මෙතන පද රචනාවේ අර්ථය ඔහු හඬින් සහ නාදයෙන් උපරිම ස්ථානයකට ගෙනියන ගීතයක්. ඔහු අර ඒ සීතල කියනකොට ඔහු ඒක සීතල දැනෙන්න ඔහු ගායනා කරනවා. මෙතනවා ඒ ගායකයෙක් හැටියට කසුන් කල්හාර කොතනද ඉන්නේ කියලා මම ඇත්තටම මෙතන කතා කළ යුතු නැහැ. ඔහු ඉතා විශිෂ්ට ගායකයෙක්. නමුත් මම ඔහු කසුන් කල්හාර කියන සංගීතඥයා මිස් කරනවා මේ කාලවකවානුව තුළ. මම හිතන කසුන් නැවත සංගීත අධ්‍යක්ෂණයෙන් නිර්මාණ එළියට දානවා නම් වැඩියම සතුටු වෙන කෙනෙක් මම. අපි හමු මේ කසුන් කල්හාර. Thank you.
YFM லாசந்த பாமுல. ගෙවුණු දශකය තුළ ගායකයෙකුට තමන් නිර්මාණය කරන ගීතය ජනප්‍රිය වෙනවා නම් මෙන්න මෙයාට කියලා ගීතයක් කරගත්තොත් හොඳයි කියන සංගීතඥයෙක්ගේ ගීතයක් තමයි පිළිකට තෝරගන්නේ රාජ්ගේ මියුසික්. ගොඩක් මේ ගෙවුණු දශකය තුළ ගායන ශිල්පීන් ලොකු උත්සාහයක් දැරුවා රාජ්ක තමන්ගේ නිර්මාණයක් කරන්න. එතකොට මේ ගීතය ලියන්නේ සජිත් වී චතුරංග, මිහිඳුආරි රත්න ගයන යන තැනක. ඔව්, මම හිතන්නේ මම මිහිඳුගේ ෆෑන් කෙනෙක් බවට පත් වෙන්නේ මේ ගීතයත් එක්ක. මේක මට ඇහෙන්න ගත්තට පස්සේ මම තනුව කලේ කවුද, මේක මේ කියන්නේ කවුද කියන එක ඒ වෙලෙම හොයන්න පටන් ගත්තා. මේ මිහිඳු ආර්යරත්න කියන්නේ කවුද? දැන් බොහෝ දෙනෙක් කියන්නේ මිහිඳු ආවේ චකිතය කියන ගීතයෙන් කියලා. මම චකිතය අහලා තිබ්බා, නමුත් ඒක ඔළුවේ තිබ්බා. නමුත් යන තැනක ගීතයෙන් තමයි මම මිහිඳු කියන්නේ කවුද කියලා මේ හොයන්න ගත්තා. මිහිඳුව මාස්සේ අඳුරගන්න යන තැනක. ඊට කලින් මිසිස් පෙරේරා කියලා එකක් ආවා. චකිතය බොහොම සීමිත ක්‍රවුඩ් එකක් තමයි දැනගෙන හිටියේ. ඔව්. යන තැනක ගීතය මම හිතනවා මිහිඳු ගායනා කරන විලාශය, ඔහු ඒ වගේම මේ ඔහු යන පරාසය, සීලු දේවල් එක්ක මෙතන මිහිඳුව මම මුලින්ම අඳුනගන්නේ මේ ගීතෙන්. රාජ් ගැනත් ඔබ කියපු කාරණය 100%ක් මම එකඟයි. ඔහු නිර්මාණයක් කළොත් අනිවාර්යෙන් ඒක මාසයකට යනවා. නමුත් ඒ නිර්මාණයේ සංගීතවත් බව ඉහළ මට්ටමක රඳවා තියාගෙනම, ඉතින් මම හිතනවා රාජ් ඉතාම විශිෂ්ට සංගීතඥයෙක්. ඔහුත් හැබැයි මෑතක ඌගේ අතින් පොඩ්ඩක් නිර්මාණ වෙනවා අඩු ගතියක් දෝ කියලා මට නිකන් හිතුණා රාජී අතින්. ඒ කියන්නේ මට හිතෙන්නේ දැන් ඔය රිංගින් ටෝන් උඩම තියෙන කාලේ තමයි ගොඩක්ම අපේ රාජ්ගේ නිර්මාණ ආවේ. ඊට පස්සේ මේ Facebook සහ YouTube එක සෝෂල් මීඩියා ට්‍රෙන්ඩින් පටන් ගත්තට පස්සේ රාජ්ගේ නිර්මාණයක් ආවේ නෑ. ඔව්, ඒක තමයි. රාජ්ගේ නිර්මාණයක් මම මෑතකදී අහන්න බලාගෙන ඉන්නවා. මට රාජ් කිව්වා මම නැවත මිහිඳු එක්ක නිර්මාණයක් කරනවා කියලා. මම බොහොම ආසාවෙන් බලා ඉන්නවා රාජ්ගේ නව ගීත ටිකක් අහන්න. ඔහු මදන ඔහු ගැනත් කියන්නේ ඔහු දකුණු ඉන්දියානු චිත්‍රපටි සංගීතයේ පවා නියැලෙන සංගීතඥයෙක්. ඉතින් අපිට ආඩම්බරයක් රාජ් වගේ සංගීතඥයෙක් අපේ පරපුරේ ඉඳීම. ඊළඟට සජිත්ගෙත් ඉතාමත් ඒ කියන්නේ තනුවට ඉතාම ගැලපෙන ඉතාමත් අපූර්ව වචන ටිකක්, සරල වචන ටිකක් සජිත්ගේ මේ ගීතය ඇතුළේ තියෙනවා. මේකේ ප්‍රධානම කතානායකයා වෙන්නේ මේ ගීතයේ මට මිහිඳු. මොකද මිහිඳුව මම අඳුන ගන්නවා, මිහිඳුව ඊට පස්සේ මම කවුද කියලා හොයලා බලනවා. ඊට පස්සේ අපි දෙන්නා නිර්මාණ කීපයක් කරනවා මිහිඳුත් එක්ක. පුද්ගලිකව මිහිඳු ආරියරත්න මම දකින්නේ අනාගතයේට ලොකු ආයෝජනයක් හැටියට ලංකාවේ සංගීතයේ. ඔහුගේ සංගීත හැකියාව, ගායන හැකියාව වගේම ඔහුගේ තියෙන ක්වලිටීස් පුද්ගලික හැටියට මේ සියලු දේවල් එක්ක මම අතරම හිතනවා ඔහුට හොඳ අනාගතයක් ලංකාවේ සංගීත ශාස්ත්‍රය තුළ තියෙයි කියලා. පුද්ගලිකව මම හරි ආස ගීතයක් නේද. අපි එහෙමනම් ගීතය අහමු මේ මිහිඳු ආර්යරත්න. යන තැනක ඉන්න සෑමදා සතුටින් නොයා මතු දිනක ඔබත් රැවටෙන්න එපා. ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවන හැමතැන. නැවත ඔබ හා සසරේ මතුර එක් වෙන්න දින ගණිනා.
ඇති බවක් නැහැනේ හිතට දැනුනේ අලින් නොබව හිමි නැතිනම් මගේ සෙනේ අඩුනම් නැවත ඔබ හා සසර මතුද එක් වෙන්න දින ගනිනා මගේ හිත සොයා දවසක ඔයා යලියෙන් නැ අසඳ පාමුල ඔබේ මගේ තනියට තමන්ගේ රහ අපිට කියන්න එකතු වෙලා ඉන්නේ අරුණ ගුණවර්ධනයන්. අරුණ ගුණවර්ධනයන්ගේ ඊළඟ තෝරා ගැනීම ලංකාවේ සංගීත අධ්‍යක්ෂකවරුන් අතර වැඩිම ගීත ප්‍රමාණයක් සංගීත අධ්‍යක්ෂණය කළ විශිෂ්ටතම සංගීත ශිල්පියා සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහන් නිර්මාණය කරපු ගීතයක්. එතකොට මේ ගීත ගායනා කරන්නේ සිරි පැරකුම් චිත්‍රපටයට හර්ෂණ දිසානායක, මේ ගීතේ වචන සෝමරත්න දිසානායකයන්ගේ. ඔව්, මේ කම්බිනේෂන් එක අපි කොහොමත් දැකලා තිනවා කාලයක් තිස්සේ මේ තිදෙනාගේ. හොඳ රෝහණ සර් කියන්නේ මේ ඔබ කිව්ව හරියටම හරි තනු ගීත උල්පතක්. රෝහණ සර් තමයි මගේ රෝල් මොඩල් එක කියලා කිව්වොත් නිවැරදි. එතුමන් අද නිර්මාණයක් කළත් මදන අපිට ඉගෙන ගන්න දේවල් ඒ ගී නිර්මාණය ඇතුලේ ගොඩක් තියෙනවා. ඉතින් මම එතුමන්ගේ සංගීත භාවිතය ගැන ඉඳ වැඩි කතා කරන්න යන්නේ. ඒක මේ මුළු රටම දන්නවා. ලංකාවේ බිහි වෙච්ච ලෙජන්ඩ් කෙනෙක් රෝණ වීරසිංහන්. ඉතින් එතුමා අතින් නිර්මාණය වෙච්ච ඉතාමත් අපූරු ප්‍රේම ගීතයක්. සොමරත් දිසානායකයන් කොහොමත් එතුමන්ගේ චිත්‍රපටි තුල සහ එතුමන්ගේ ගීත රචනා කලාව තුළ එතුමනුත් හදාගත්ත ඉතාමත් සුන්දර වටපිටාවක් තියෙනවා. මට මතකයි සොමනත් දිසානායකයන්ගේ තිබ්බ මේ කැසට් පටයක් ආවා එතුමා නිර්මාණය කරපු ටෙලිනාටි ගීත වලින් සම්මානිත කැසට් පටයක්. ඒක මම මේ පට්ටක ගහ අහපු කැසට් පටයක්. මේ ඉතින් මේ ගීතයත් ඒ මේ ගීත රචනාවත් මේ ඉතාමත් අපූර්වයි. මදනේ එතුමන්ට බොහොම ලේසි
එතුමාම තිරරචනය කරන එතුමාම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටියක ඒ තැනට ගැලපෙන පද රචනාවත් එතුමාම නිර්මාණය කිරීම මෙතනේ විශේෂ හැකියාවක් සහ එතුමාටත් ලොකු පහසුවක් ඇති ඒක. ඉතින් හර්ෂණ ගැන තමයි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මට. හර්ෂණත් මං අර කිව්වාගේ මිහිඳු ආරියරත්න වගේ ලංකාවේ අනාගතයේ ලොකු බලාපොරොත්තුවක්. අපි කැමති සංගීතය ඇතුලේ හර්ෂණ කියන්නේ අනාගතයේ ලොකු තැනක ඉන්න ඕන තරුණයෙක්. මම මේ පොගේ ටිකේම කියන අතර මේ අපි අලුත් පරපුරක් හැදෙන්න ඕනේ. තමන්ගේම ගීත නිර්මාණ කරගෙන ඉදිරියට යන අලුත් පරපුරක් හැදෙන්න ඕනේ. තරුණ පරපුරේ එහෙම ශිල්පීන් ගොඩ දෙනෙක් ඉන්නවා. අපි හැම වශයෙන් මට කියන්න පුළුවන් මිහිඳු ආරියරත්න, එතකොට හර්ෂණ දිසානායක, දුමාල් වර්ණකුළු සූර්ය, එතකොට රිද්ම තමන්ගේ නිර්මාණ, සනුක වික්‍රමසිංහ, ඔවුන් වේදිකාවේ ගායනා කරන්නේ තමන්ගේ ගීත. රූණි ඒක මං බොහොම සතුටින් විඳින දෙයක්. තමන්ගේ ගීත එක්ක බිහිවෙන ගායකයෙක් ගොඩ මේ ඔවුන්ගේ ආයු කාලය වැඩි. ඉතින් හර්ෂණත් එහෙම මේ කියන්නේ ඌට ඔහොම ලොකු හැකියාවක් තියෙනවා අනිත් අයගේ ගීතත් ගායනා කරන්න. නමුත් ඔහුගේම ගීත නිර්මාණය කරමින් යන කෙනෙක් හර්ෂණ දිසානායක. ඒ වගේම ඌට තමන්ගේ තනු නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ශ්‍රේෂ්ඨ කීපයක හැකියාවක් තියෙන කෙනෙක්. ඉතින් ඔහු ඉතාම අපූර්වට ගායනා කරන ගීතයක් මෙතන මේ ගීතය ගායනා කරද්දී ඔහු හිටිය මට්ටමට වඩා ඔහුගේ දැන් හඬ පරාසය සෑහෙන වෙනස්. දැන් ඔහු මේ ගායනා කරන විලාසයත් වෙනස්. මතින් මම කැමති හර්ෂණ නැවත මේක මේ ගායනා කරනවා නම් මේ මොකද දැන් හර්ෂණ ගායනා කරන්නේ අත්දැකීමුත් එක්ක වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම කැමති අතර මේක නැවත හර්ෂණ වොයිස් කරලා අපිට අහන්න දෙනවා නම්. ඉතින් මම බොහොම කැමති ගීතයක්, මගේ බිරිඳත් බොහොම කැමති ගීතයක් සහ ගායකයෙක් හර්ෂණ. ඉතින් අපි අහමු කුසුම් පිපෙන වසන්තය. කුසුම් පිපෙන වසන්තේ බිඟුම් බමන වසන්තේ හැඟුම් මවන රැඟුම් රඟන සුගන්ධ මදු වසන්තේ උදාගිරේ ප්‍රභාකැලුම් නැගී ගලා හැලේ තුෂාරයෙන් පෙරී කැලෑමල සුගන්ධදී සෙලී සිනාසලයි ප්‍රබෝධයෙන් සරාසඳක් සොලොස් කලාපිරි වලාකුලෙන් අහස් ගඟෙන් එබි විදානැව යොවුන් ලවන් පෙති සිනාසලයි ප්‍රබෝධයෙන් පිපි කුසුම් පිපෙන වසන්තේ බිඟුම් බමන වසන්තේ හැඟුම් මවන රැඟුම් රඟන සුගන්ධ මදු වසන්තේ Thank you.
YFM Lasanda Pamola. Giman harina diyamba tike susum helena velalaini besayana hiru adasi sandata rahas kiyenawa sandha adarin ahas pura rata mawenawa me hada ada apith ekka katha baha karana arunu gunawardhana yanke me geethaya YouTube එකේ ලක්ෂ 38කටත් වැඩි පිරිසක් මේ වෙනකොට බලලා තියෙනවා. එතකොට අපිට බොහෝ දේවල් හිතා ගන්න පුළුවන් හොඳ නිර්මාණයක් ජනගත වුණොත් ඒ නිර්මාණ බාර ගන්නවා කියන එකට හොඳ සාක්ෂියක්. කොහොමද අමරදේවයන් එක්ක ඔබේ සංගීත ගමන යාවෙනකොට ඔහු තමන්ගේ නිර්මාණ කටයුතු වල අවසන් වකවානුවේ බිහි කරපු ඉතාම වටින ගීත නිර්මාණ දෙක නිර්මාණය කළ සංගීතඥ හැටියට ඒ හැඟීම දැනෙන්නේ විඳ දරා ගන්න. ඒක කියලා නිම කරන්න බැරි සතුටක් ශනල් මල්ලි. ඇත්තටම මම එතුමන් එක්ක නිර්මාණය කරන්න මේ ගිමන් හරින ගීතය තමයි මුලින් නිර්මාණය වෙන්නේ. ඒක නිර්මාණය කරනකොට මම එහෙම ගොඩාක් ගීත නිර්මාණය කරලා තිබ්බෙත් නැහැ. ඉතින් එතුමන්ට වගේම රංජන අමරදේව එතුමන්ගේ පුතාටත් විමලා අමරදේව මැතිණියටත් විශේෂයෙන් ස්තුතියන්ත වෙන්න ඕනේ. එහෙම අපි වගේ අපි හිතර ආධුනික දැනුත් ආධුනික තමයි මං කියන්නේ. අපි එතකොට බොහොම ආධුනික මට්ටමේ ශිල්පියෙක් තරුණයෙක් එහෙම ගෙදරට අහම ඒ ගුණ පිළිගැනීම සහ මේක කරමු කියන තැන ඔවුන් හිටපු ස්ථාවරයට මුලින්ම ස්තුතියන්ත වෙන්න ඕනේ පවුලටම. මට හීනයක් තිබ්බා අමරදේවයන් ළඟට යන්න නිර්මාණයක් කිරීම කියන එක තිබ්බේ ඊට එහා හීනකටත් එහා. මට මතකයි මං එයාපෝට් එකේ කාර්යයක් වැඩ කළා. ඒ වැඩ කරනකොට අමරදේව සර් දවසක් රට ඉඳලා ඇවිල්ලා ලොබි එකේ වාඩි වෙලා ඉන්නවා අපිට අපේ කවුන්ටර් එක ඉස්සරහා. මම ගිහිල්ලා ඒ වටේෙන් ඇවිදලා එනවා හිනා වෙලා. ඒ කියන්නේ ළඟට යන්නත් බයයි, කතා කරේ නෑ මං. ඊට පස්සේ මං ඔෆිෂියල් ෆොටෝග්‍රාෆර්ට කියලා මං ෆොටෝ එකක් මේ ඉල්ලගත්තා අමරදේව සර්ගේ මැග්සෙසේ සම්මානය අරගෙන ලංකාවට එනකොට. එතකොටත් මං එයාපෝට් එකේ ඉඳලා. ඉතින් මට එහෙම හීනයක් තිබ්බ කෙනෙක් අමරදේවයන් හමු වෙන්න. ඉතින් එහෙම කෙනෙකුට මම දැනේ ගීත දෙකක් එතුමන් වෙනුවෙන් නිර්මාණය කරන්න ලැබීම සහ ඒ ගීත දෙකම ජනප්‍රියත්වයේ ඉහළම මට්ටමට ගෙනියන්න ලැබීම කියන එක මම හිතන්නේ හිතාගන්න පුළුවන් නේද? ඒ සතුට. ඉතින් එතුමන්ට පින් දෙනවා. අපි වගේ තරුණයෙක් එක්ක වැඩ කරන්න එතුමාගේ නිහතමානීත්වයට හැමදාම ආදරය කරනවා. ලාසඳ පාමුල, කොහොමද ඔබට දැනෙන්නේ මේ ගෙවුණු වෙලාව? මම මේ ලාසඳ පාමුල කියන්නේ අහන ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට ශනල් වනසිංහ කියන්නේ අපි නිතර ආශ්‍රය කරන මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨය තුළ අපි මේ අපි පොඩි අරගලයක ඉන්නවා. මේ අපි කැමති සංගීතය, අපි කැමති කලාව ඉස්සරහට ගෙනියන්න. ඒකට ඒකත් එක්ක හැමදාම ඉන්න මාධ්‍යවේදියෙක්, රසිකයෙක්. ඉතින් බොහොම සතුටින් ඔබත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ. ඒ වගේම පුද්ගලිකව මට මේ කැමැත්තක් තිබ්බ පහුගේ දශකයේ වගේ තුල බිහිවෙච්ච අපේ පරපුරේ සංගීතඥයින් ගැන පොඩ්ඩක් කතා කරන්න එහෙම ආසාවකුත් තිබ්බා. ඉතින් ඒ ආසාවත් අද ඉෂ්ට වුණා. ඉතින් බොහොම ආසාවෙන් ගත කරපු පැය දෙකක් මං කැමති නිර්මාණ සහ මගේ සංගීත ජීවිතයේ ප්‍රධානම තැන් ගැන නැවත මතක් කරමින් බොහොම ස්තුතියි මට මේ ප්‍රෝග්‍රෑම් එකට කතා කළාට. ඒ වගේම YFM සේවයටත් මං කිව්වා වගේ මගේ මුලින්ම ගීතයක් ප්‍රචාරය වෙච්ච ආයතනය හැටියට සහ අද ප්‍රෝග්‍රෑම් එකට අපට ආරාධනා කිරීම ගැන බොහොම ස්තුතියි. ඔබටත් බොහොම ස්තුතියි අපිත් එක්ක අද ලාසඳ පාමුල ඉඳගත්තට. එමනම් ලාසඳ පාමුලේ අවසානය අපි අද සටහන් කරන්නයි ලෑස්ති. ලබන ඉරිදාට රෑට පහ වෙනකොට මුණගැහෙමු.
අවසානයට යන්න කැමති අර ගිමන් හරින දියවදිගේ ගීතය ඔබේ හඬින් අහන ගමන්. ගිමන් හරින දියවදිගේ සුසුම් හෙළන වෙරළීමේ බැස යන හිරු අඩසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටාමවනවා. ගිමන් හරින දියඹදිගේ සුසුම් හෙළන වෙරළීමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා දැහැනේ වැලි තිබුණු නැත් දැහැනේ ගලා හැලුණු නියදෙන්නට බලායිඳපු ආදරයදනේ හිරු රහසේ කියාදුන්න ආදරයදනේ රොළු නිල නැමුණ මල් දර පුදු සුවරදුණ තොල් පැති කල් හනදාලන ආදරයද නුබ රහසේ යාදුන ආදරයද ගිමන් හරින දියඹදිගේ සුසුම් හෙළන වෙරළීමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.